මම දැන් මේ ඉන්නේ නාලන්දා විශ්වවිද්‍යාල භූමිය ඇතුලේ. නාලන්දා විශ්වවිද්‍යාල ගැන කියන්නට ඉස්සෙල්ලා මේ නාලන්දා කියන ගම ගැන කියන්න. නාලන්දා කියලා කියන්නේ අපිට සාසනික වශයෙන් ඓතිහාසික වශයෙන් ආධුනික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථාන. අපේ සම්බුද්ධ ශාසනයේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආවාරික අඹුයන පිරුණේ නාලන්දා. දේශන ශාලාවක් සහිත නේවාසිකාගාර ගොඩනැගිල්ලකට තමයි මේ ඇතුළේ. අපි මේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ආවේ. මේ දාති වුණු ප්‍රධාන දොරටුව මේ ගොඩනැගිල්ලට ඇතුළේ. මේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණ ගමන්ම අපේ ඇත්තන්ට මේ දෙපැත්තේ පේනව පොඩි කුටි දෙකක් කියන. දෙපැත්ත. මුල් කාලේ මේ කුටි දෙක තියලා තියන්නේ බුද්ධ කුටි දෙකක් කියන. බුද්ධ කුටි දෙකක් කියලා කියන්නේ මේ දොරටුවෙන් ඇතුල්ෙන්නා වූ සියලුම දෙනා මෙතනින් ඇතුළට යන්න ඕන බුද්ධ වන්දනාව සිද්ධ කළේ. ඒකයි මේක බෞද්ධ විශ්වවිද්‍යාලයක් කියලා. ඒ වගේම තමයි මම කිව්ව නාලන්දාව රාජ්‍ය කාල තුනක නිර්මාණයක් කියලා. ඒ රාජ්‍ය කාල තුන තමයි 5 වෙනි සියවසේ කුමාරගුප්ත රජතුමාගේ කාලේ, 7 වෙනි සියවසේ හර්ෂවර්ධන රජතුමාගේ කාලේ, 9 වෙනි සියවසේ දේවපාල රජතුමාගේ කාලේ. අපේ හාමුදුරුවරු ඒ ගින්නෙන් පිච්චෙනකොට මොනතරම් දුකක් නම් විඳින්නට ඇද්ද? ඒ වගේම තමයි මේ දෙක ගන්න තියෙන කාණු පද්ධතිය. කාණු පද්ධතියක් කියලා කියන්නේ නාලන්දා නිර්මාණයේ සුවිශේෂී වාස්තු විද්‍යාවකට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ බිත්තිවල තියෙන කෙනි. මේ මහල් නමයක් තියුණු ගොඩනැගිල්ල බිත්තියක තියෙන පළල බලන්න. ඒ වගේ මේ ඉන්දියාව කියලා කියන්නේ අධික රස්නිය තියෙන රටක්. අවුරුද්දේ මාස වැඩි ගාණක් අධික රස්නිය තියෙන. මේ ජුනි මාස කියලා කියන්නේ සෙල්සියස් අංශක 40න් එහා උෂ්ණත්වයක් තියෙන. මිනිස්සු මැරෙන තරම් උෂ්ණත්වයක්. 5 වෙනි සියවසේ එකහා මුදුරන් වහන්සේ නමක් වෙගෙන් වැඩ ඉඳලා තියෙනවා. හැබැයි 5 වෙනි සියවසෙන් පස්සේ 7 වෙනි සියවස 9 වෙනි සියවස වමන වෙන එක මේක කාමරයක ආමුදුරවරු දෙනම ගානේ බැගින් වැඩ ඉඳලා තියෙනවා. මේ වගේ එක ගොඩනැගිල්ලක විතරක් මේ වගේ කාමර 300ක් විතර තියෙනවා. එතන ශාලාව. මේ තියෙන ස්ටේජ් එක. ඔය ගල්කණුත් එක තියෙන්නේ මේ ස්ථානයේ තියුණු ස්ටේජ් එක වේදිකාව. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නෙට උත්තරෙත් දෙනවා. දැන් මෙතන මේ වේදිකාව මේ ස්ථානයේ ඉඳලා තමයි දේශන පවත්වලා තියෙන්නේ. ඔය හිතේ තියෙන ප්‍රශ්නේ අතෙන්ට ගියාට පස්සේ කියන්න. එන්නකෝ. ස්ටේජ් එක පෙන්වන්නේ දේශන පවත්වපු ස්ථානේ. දැන් ප්‍රශ්නේ තමයි කොහේ ඉඳන්ද ඇහුවේ කියන්නේ. හරිනේ. කොහේ දේශන පවත්වනකොට අහන්න තැනක් තියෙන්න ඕනනේ. කොතන ඉඳන්ද ඇහුවේ. පේනවද පඩිපෙළ? හරි. ඒ තියන්නේ ඉහළට යන්න තිබුණු පඩිපෙළ. ඔව්. පහළ දේශන පවත්වනකොට මේ ඉහළ වටේට පවා ඉඳගෙන දේශන වලට සවන් දෙන්න පුළුවන් විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. උදාහරණයකට කිව්වොතින් ලංකාවේ පාර්ලිමේන්තුවේ පහළ කරන දේවල් ඉහළ ඉඳලා අහන්න බලන්න පුළුවන්. ඒ වගේම BMICH එකේ නෙළුම්පොකුණ රංගහලේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනේ පහළ කරන දේ ඉහළ ඉඳගෙන පව ශ්‍රවණය කරන්න පුළුවන්. දැන් මේක පිළිබඳ ප්‍රශ්නයක් ඇතිනේ. ඈ මේක නාලන්දා මේ ඉහළට මහල් නමයක් තියුණු තැන. නමයක්. මහල් නමයක්. එතකොට දැන් වෙනකොට ඒ ඉහළ තිබුණු දේවල් දකින්න හම්බෙන්නේ නැහැ. මේක විනාශ වෙලා ගියාට පස්සේ මේ පුරාවටම තියලා තියෙන දෙක ගන්න gadu. අවසානයේ
ඒ ඉතුරු වුණු ගඩොල් එයාලට හිතා ගන්න බැරි වුණා මේක මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ මේ ස්ථානයේ තමයි ඒ ගඩොල් ටික එකතු කරපු තැන. ඒ වගේම තමයි අර දෙක ගන්න තියෙන ගබඩා දෙක. මේ තියෙන්නේ ගබඩා දෙක. නේවාසික වැඩ සිටියා වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දානය සම්පාදනය කරගන්න ඕමනාවන ජාන්න වී ගබඩා කරලා තියුණු ගබඩා දෙකක් තමයි ඔය දෙක ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි එහා කොනේ භික්ෂූන් වහන්සේලා පෙන් පරිහරණය කරපු ලිඳ අදටත් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මම බෞද්ධ විශ්වවිද්‍යාලයක් කිව්වනේ. ඒ බෞද්ධ විශ්වවිද්‍යාලයක් කියන්නේ හේතුව තමයි මේ සෑම දේශන ශාලාවක තිබෙන තියෙනවා විහාර මන්දිරය, බුද්ධ මන්දිරය. මේ තියෙන්නේ ඒ තිබුණා වූ බුද්ධ මන්දිරයක නටබු. මේවා ඒ තිබුණ පිළිම අද වෙනකොට නාලන්දා කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඒ විශේෂත්වය තමයි මේ අභ්‍යන්තරයට ආලෝකය ලබා ගන්නට යොදාගත්තු තාක්ෂණ. මේ දෙපැත්ත පේනව ඇති මේ තියෙන ගල් පූරු දෙකක්. මේ තියෙන්නේ නිකම්ම කළු ගල් දෙකක් නෙමෙයි. මේ ගල් දෙක මේ ගල් වලට කියන්නේ චන්ද්‍රකාන්ති පාෂාණ. එහෙම නැත්නම් සඳකැන් පාෂා. හඳේ ආලෝකය මේ ගල් තුලට පතිත වීමෙන් ඒ ආලෝකය නැවත පරාවර්තනය වීම තුලින් තමයි ඇතුළට ආලෝකය අරගෙන තියෙන්නේ. අදටත් කාට හරි බලන්න උවමනා නම් ඔය හොඳට ෆෑෂර් එක තියෙන ෆෝන් එකක් තියෙනවා නම් ඒ ෆෝන් එකේ ෆෑෂර් එක මේ ගලට ඇල්ලුවට පස්සේ අදටත් ඒ දේ බලා ගන්න පුළුවන්. දේශන ශාලාවක් සහිත ගොඩනැගිල්ලක් තමයි අපි බැලුවේ. එවැනි ගොඩනැගිලි සංකීර්ණ 11 අද වෙනකොට හොයාගෙන තියෙනවා, කැණීම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තේ තියෙන විහාර ආරාම සංකීර්ණය. මොකද මේක බෞද්ධ විශ්වවිද්‍යාලය. ඒ වගේම තමයි මේ දැක ගන්නට තියෙන්නේ මම කිව්වා නාලන්දාව කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සැරියුත් හාමුදුරුවන්ගේ උපන් ගම. සාරියුත් හාමුදුරුවන්ගේ අම්ම තමයි සාරී බැමිණිය. ඇය මිත්‍යා දෘෂ්ටික කාන්තාව, බමුණු කාන්තාව. තමන්ගේ පුතා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වුණා කියලා කිසිම ප්‍රසාදයක් මේ සාරී බැමිණියට තිබුණේ නැහැ.